නමවන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු මේ වෙනකොට නිමා වෙමින් තිබෙන අපි විශ්වාස කරනවා අද සවස් වෙනකොට අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිස සභාව ප්‍රකාශයට පත් කරයි කියලා. මේ මැතිවරණයේ තිබෙන සුවිශේෂී තත්වය තමයි පූර්ව කාලය තුලත් නිදහස් කාලය තුලත් මැතිවරණ දිනය තුලත් ඒ වගේම පශ්චාත් කාලය තුලත් ඉතාම සාමකාමී ආකාරයටම මැතිවරණය පවත්ව ගන්නට අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ සාමකාමීම මැතිවරණයේ හැටිය මැතිවරණය නම් කරන්නට අපි කැමති. පශ්චාත් කාලය තුළ මේ දක්වා එකදු සිදුවීමක්වත් අපිට වාර්තා වෙලා නැහැ. අපි විශ්වාස කරනවා මේ සමස්ත ප්‍රතිඵලය අවසන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවත් මේ රටේ ඡන්දදායකයින් පුරවැසියන් සාමකාමීව ඒ ජයග්‍රහණයන් භුක්ති විඳී කියලා. ඒ වගේම ජයග්‍රහණය කරන දේශපාලන ධාරාවන් දේශපාලන නායකයින් රටේ සාමය ඒ වගේම ජනතාව අතර ගැටුම් ඇති නොවන ආකාරයට ඒ සාමකාමී පරිසරය පවත් ගන්නට ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. මේක ඒ වගේම ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මේ ඇඳිරි නීතිය පනවලා තිබුණත් ඇඳිරි නීතිය පැනවීම පිටුපස කිසිදු ගැටුම්කාරී තත්ත්වයක් හෝ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නොවුණු බව තමයි අපේ විශ්වාසය වෙන්නේ. අපේ දැනුමට අනුව අපිට කියන්නට පුළුවන්. නිසා ඡන්දදායකින් වන ඔබ කිසිදු චකිතයක් කිසිදු ගැටලුවක් ඇති කරගන්නට එපා. අපි විශ්වාස කරන ප්‍රතිපද ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මේ ඇඳිරි නීති තත්ත්වය නොතිවත් කරන්නට ක්‍රියා කරයි කියලා. නිසා සාමකාමීව සිටින්න විශේෂයෙන්ම මේ රටේ ආර්ථික අර්බුදයකින් පස්සේ වසර පහකට පසු මේ අපි විධායක ජනාධිපතිවරයා තෝරා ගන්න ගත්ත අවස්ථාව නිසා ඉදිරි කාලය තුළ මේ රටේ සෑම පුරවැසියෙකුටම ජයග්‍රහණය කරන දේශපාලන කණ්ඩායමටත් වගකීමක් තිබෙනවා. මේ රටේ සියලුම පාර්ශ්වයන් එකරාසී කරගෙන රාජ්‍ය සේවය ඒ වගේම වෘත්තීය සමිති පුරවැසියන් සිවිල් සංවිධාන මේ සියලුම පාර්ශ්වයන් එකට එකතු වෙලා රට ගොඩනැගීමේ අවස්ථාවයි උදා වෙලා තිබෙන්නේ. නිසා අපි විශ්වාස කරනවා බලයට පත් වෙන කණ්ඩායම් මේ රටේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ගැටුම් කාර්ය තත්ත්වයන් ඇති කර නොගෙන සාමකාමීව මේ සියලු පාර්ශ්වයන් එකරාසි කර ගනිමින් මේ රට හැදීමේ වගකීමට උරදෙයි කියලා.